අද දවල් ජම්පක්ක කතා කරා. හ්ම්. පුළුවන් නම් මේ පැත්තේ ඇවිත් යන්න කිව්වේ. එහෙම කොහදිසියෙම. හදිසියක්වත් නෙමෙයිලු. අමරක් ටිකක් අසනීපයිලු. යමුද? ඒකේ ප්‍රශ්නයක් නෑ සරෝජ්. ඒක නෙවෙයි අද හිටම් වුණත් යන්න බැරි. අම්මේ දූ මේ මොනවද දැන් කොහමද අම්මට ડોක්ටර් මොකද කිව්වේ ඔය කියන තරම් අමාරුවක් නෑ දුවේ මේ ඉඳලා හිටලා කොන්ද පොඩ්ඩක් රිදෙනවා එච්චරයි කොහොමද කීර්ති පුතේ වැරද්දක් නෑ අම්මේ ඉතින් අම්මේ මට අක්කා ගැන දුකයි දුවේ. සමහර වෙලාවල් වලට ඔය බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දැන් කෝ අක්කා? ලින්ද ළඟට ගියා. මං පල්ලෙහාට යන ඔයනො? බෑ සරෝජි. ඔගිල්ලෙන්. මං ගිල්ලෙන් ආවා. හා හා. වාඩි වෙන්න පුතේ. අක්කේ. නංගි. තනියම දාවේ? නෑ කීර්තිත් ආවා. මොනාද ඔච්චර කල්පනා කරන්නේ? සමහර ලාට මට බණ්ඩාර මතක් කරකට. පුදුම දුකක් දැනෙනවා නංගි. එයා දැනගෙන හිටියා මං එයාට ආදරේ කරේ නෑ කියලා. ඒ ගැන අහුගා දුක් වුණා. තමන්ගේ ගෑණි තමන්ට ආදරේ නොකරන බව දැනගෙන ජීවත් වෙන එක මොන තරම් වේදනාවක්ද කියලා මට තේරෙනවා නංගි. චම්පක්කා බණ්ඩාර අයියාට ආදරේ නොකිරීම ගැන දැන් හඬා වැටෙනට සිදුවේ ඇත්තේ ඇයට පමණක් නොවේ. ඇය බණ්ඩාර අයියා කෙරේ ආදරයක් දැක්වුවා නම් ඊට පසු සිදු වූ බොහෝ සිදුවීම් සිදු නොවන්නට ඉඩ තිබිණ.
බණ්ඩාර අයියා යටි සිතින් මට ආදරය කරන බව මුල් වරට දැනගත් දවසේ මා තුළ ඇති වූ කම්පනය මට තවමත් ඒ ආකාරයෙන්ම මතකය. සරෝජිනී නංගී ඉතා කරුණාබර හදවතක් ඇති එකකි. ඇවැනි ගැහැණියක් සමග විවාහ වීමට ලැබෙන පිරිමියා සැබවින්ම වාසනාවන්තයෙකු නොවේද? සරෝජිනී සමග මගේ සිත් වේදනා ගැන පැවසීමෙන් පසු ඇමාගෙන පෙරට වඩා සොයා බලයි. චම්පාට වඩා සෙනෙහසින් ඇමට සලකයි. මා සමග කතාබස් කරමින් කාලය ගත කරන්නට සරෝජිනී නංගිද කැමැත්තක් දක්වන්නේය. අපි චිත්‍රපටි ගැන, නවකතා ගැන, ළමා කාලයේ රසවත් අත්දැකීම් ආදිය ගැන කතා බහ කළෙමු. මගේ සිත මටත් හොරින් සරෝජිනී කෙරේ ආදරයෙන් බැඳී ඇත්තයි මට සිතේ. එවිට මට මා ගැනම සියුම් ලැජ්ජාවකුත් කලකිරීමකුත් ඇතිවෙයි. එහෙත් සරෝජිනී කෙරේ ඇතිවන බැඳීම සිතින් ගලවා දමන්නට මම අපොහොසත් වෙමි. අනික් අතට සරෝජිනීද මට ආදරය කරනවා යයි මට ඇතැම් විටක සිතේ. ඇය හැසිරෙන්නේද මගේ සිතේ ආදරයක් උපදින අයුරින් නොවේද? අයියත් මං හිතුවට වඩා හුඟක් වෙනස්. නංගි තරහින් වගේ මාත් එක්ක කතා කරන්නේ. අයියා ඩයරි එකේ ලියලා තිබ්බ හැම දෙයක්ම මං දැක්කා. මං හිතුවේ නෑ අයියා ওই තරම් පහත් මනසක් තියෙන කෙනෙක් කියලා. නංගි මං ගැන මං අයියා ගැන තිබුණ ලොකු අනුකම්පාවක්. අක්කා අයියට ආදරය නොකරපු නිසා මගේ හිතේ අයියා ගැන තිබුණ අනුකම්පාවක් විතරයි. ඒක අයියා වැරදි විදියට හිතාගත්තා. අයියා ඔවගේ පහත් මනසක් තියෙන කෙනෙක් කියලා දන්නවනම් මං කවදාවත් අයියට ඒ වගේ සලකන්නේ නැහැ. සරෝජි මං ගැන වැරදි විදියට හිතන්න එපා. මං කවදාවත් ආගින්වත් ආදරයක් නොලබු මිනිහෙක් ඉදයි එහෙම දෙයක් සිද්ධ වුණේ. අයියට කවුරුත් ආදරේ නොකරපු එකට මන්ද පලි. නංගි මට කරුණාවෙන් කතා කළාම මගේ හිතේ නංගි ගැන ලොකු බැඳීමක් ඇති වුණා. ඒ හැඟීම ටිකෙන් ටික වැඩි වුණා. ඊට පස්සේ මම නංගිට ආදරය කරන්න පටන් ගත්තා. ඒකෙන් මගේ හිතට ලොකු සැනසෙල්ලක් ඇති වුණා. සරෝජි. පොඩ්ඩක් ඉන්න.
මේක ගන්න. නංගි මට කරුණාවෙන් කතා කළාට කරුණාවෙන් මට සැලකුවට මගෙන් පොඩි තෑග්ගක්. ප්ලීස් මේක ගන්න. සරෝජ සරෝජ